නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්බෙදානං ධම්මදානං ජිනාති සම්බං රසං ධම්ම රසෝ ජිනාති සම්බං රතින් ධම්ම රති ජිනාති සංහක්ඛයෝ සම්බ දුක්ඛං ජිනාති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයකදී දෙව්ලොව මහත් විසඳාගත නොහැකි ගැටලු ප්‍රශ්නයක් පැන නැගී තිබුණා. අර මහා මංගල ප්‍රශ්නේ වාගේ 12 වසරක්ම මේ ප්‍රශ්නේ පැන නැගී තිබුණා. දසදහසක් කළෙම. ඒ කියන්නේ දෙවියන් අතරත ඇතැම් කෙනෙක් අහනවා මේ දානයන් තියෙන අප්‍රමාණ දාන ක්‍රම අන්න දාන, පාන දාන, වත්ත දාන, යාන දාන ආදි වශයෙන් මේ දාන වස්තු දෙනවා. මේ දානයන් අතරින් උතුම්ම දානය මොකක්ද කියලා එක ප්‍රශ්නයක්. මේ ලෝකේ නොයේ රස වර්ග තියෙනවා. ඇහ පිනවන රූප රස, කන පිනවන ශබ්ද රස, නාය පිනවන ගන්ධ රස, සුගන්ධ රස, සුවඳ රස, දිව පිනවන රස මීරු ආහාර රස, පාන, එවාගේම කය පිනවන ස්පර්ශ රස. මේ රස මොනවද? වඩාත් උතුම් රසේ මොකක්ද කියලා තව ප්‍රශ්නයක්. එවගේ මේ ලෝකේ ඇලීම් තියෙන මිනිසයන් ලෝවාසීත්වයෙන් ඇලෙන දේවල්, අමුදාරුවන් ගැන ඇලෙනවා, දේපොළ ගැන, වතු පිටිද කඩන් ගැන, සම්රිදී මුතුමැණික් ගැන, ඇඳුම් පැළඳුම් ගැන, යාන වාහන ගැන, නොයෙක් දේ ගැන ඇලෙනවා. මොකක්ද මේ ඇලීම් අතුරින් උතුම් ඇලීම කියන ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේ ප්‍රශ්න අතර තවත් ප්‍රශ්නයක් නැගුණා. මේ ලෝකයේ මේ සියලෝම සම්පත් වලට වඩා උසුම්ම සම්පත්තියක් තියෙන්න ඕනේ මොකක්ද කියලා. ඒ අතරතේ සතරවරන් දෙවියන් අතරටත් මේ ප්‍රශ්නේ ගියා. මේ ආකාශස්තක, විමානස්තක, භූම්‍යස්තක දෙවියන්ට තමයි මුලින් මේ ප්‍රශ්නේ පණ නැගුණේ. මිනිස්යන් ඇසුර ඉන්න නිසා. ඊළඟ සතරවරන් දෙවියන් ළඟට ගියේ ඒ දෙවියන්ටත් මේක විසඳා ගන්න බැරි වුණා. ඔය අතරතේ දසදහසක් සත්වලටම මේ ප්‍රශ්නේ පණ නැගී ගියා. දෙවියන් බ්‍රහ්මයන් අතර. ඒ සියලු දෙනා එක්කාස වෙලා සක්‍ර භවනේ සක්දෙව් රජතුමාටත් මේ ප්‍රශ්නේ කියා හිටියා විසඳා ගන්න. මොකද අනික් කෙනෙක් හිතනවට වඩා දහස් තුනකින් හිතන්නේ සක්දෙව් රජුරන්නේ නුවණ තියෙනවා. ඒ නිසානේ සහස්ස නේත්‍රි කියලා කියන්නේ සක්දෙව් රජුරන්නේ. එතුමා ඇසුවා දරුවෙනි, නිදුකානේනි, මේ ප්‍රශ්නේ කොහොමද ඇති වුනේ? මේ මනුෂ්‍යපතේ ඇසුරු කරගෙන සිටින භූම්‍යස්ත දෙවියන්ගෙන් තමයි මේක ආරම්භ වුනේ. එහෙමනම් මේ ප්‍රශ්නේ සඳහා පූර්ණ විවරණයක් ලබා ගැනීමට අපි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට යමු කියලා ඒ පිරිස එක්කාසු කරගෙන ඇවිල්ලා ඒ පිරිස වෙනුවෙන් සක්දෙව් රජතුමාම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා බුදුරජාණන් වහන්සේට. ඒ වෙලාවේ තමයි මේ ගාථාවෙන් ධර්ම දේශනා කළේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. දානයන් අතුරින් සීලම දානයන් අතුරින් ආමිස දානයන් අතුරින් ධර්ම දානේ ශ්‍රේෂ්ඨයි. සබ්බං රසං ධම්ම රත්න රසෝ ජිනාති. සීලම රස වර්ග අතුරින් ධර්ම රසය ජය ගන්නවා, ජයග්‍රහණය කරනවා ශ්‍රේෂ්ඨයි. සබ්බං රකින් ධම්ම රතේ ජිනාති. සීලම රති ඇලීම් අතුරින් ධර්මයේ ඇලීම ශ්‍රේෂ්ඨයි. අනිත් සීලම ඇලීම් ජයගන්නේ ධර්ම රති. තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. 108 වදාරුන් තෘෂ්ණාව ශේ කිරීම සංඛ්‍යාත අමා මහ නිවන සියලුම දුක්ඛ ධර්මයන් යටපත් කොට ජය ගන්නවා, ජයග්‍රහණය කරනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨයි. මේ දේශනේ කොච්චර සාර්ථක වුණාද කියනවා නම් ප්‍රමාණාතික්‍රාන්ත දෙවියන් බ්‍රහ්මයන් පිරිසක් ඒ දේශනානුසාරයෙන් නුවණ මෙහෙයවලා සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් සක්දෙව් රජුරු ආරාධනා කළ සරුවක්යන් වහන්සේට එසේනම් භාග්‍යතුන් වහන්සේ මේ දෙවියන්ට බොහොම පින උපකාර වෙනවා. මේ මනලොව බොහෝ ධර්ම දේශනා පවත්වනු ලබන බැවින් ඒ ධර්ම දානමේ පින්කම් යටත් පිණිසෙන් අනුමෝදනා පිනක් වුණත් තියෙනවා නම් ධර්ම දාන වශයෙන් ඒ හැම ධර්ම දානමේ පිනක් අපටත් අනුමෝදන් කරන්න අවසර ලැබේවා කියලා ආරාධනා කළා. ඒ නිසා එදා පටන් අද දක්වාම
දීපේදි කවුරු නමුත් ධර්ම දේශනාවක් හෝ ධර්ම දානයක් දහම් පොත්පත් බෙදා දීම ආදියක් කරනවා නම් දෙවියන් දෙපින් දීම චාරිත්‍රයක්ව පවතිනවා. ඉන්න තුනේ මෙතන ඉතා වැදගත් ධර්ම විවරණයක් තියෙනවා අපි මේ කෙටියෙන් හඳුන්වන ගාථාවේ. මේ ධර්මයේ ධර්මයේ කියන්නේ මොකක්ද කියලා අපි පළමුවෙන් තේරුම් ගන්නට ඕනේ. ධර්මයේ තේරුම් සහ රාශියක් තියෙනවා. කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකට ධම්මා කියලා තිකමාතිකාවේ ධර්මයේ තුන් ආකාරයකට බෙදෙනවා. සුඛා වේදනා සංපයුක්ත ධම්මා දුක්ඛා වේදනා සංපයුක්ත ධම්මා අදුක්ඛම සුඛා වේදනා සංපයුක්ත ධම්මා ඔහොම නානා විදිහෙන් ධර්මයේ බෙදලා 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 තියෙනවා. මෙතන ධර්මයේ ධර්මයේ කියන එකේ තව තේරුම් දෙකක් අර්ථ කතාවල හඳුන්වනවා. එයින් එකක් තමයි සබාවන්දාරේති इति ධම්මෝ කියන මේ අර්ථ විවරණය. තම තමාගේ ස්වභාවය දරන්නේ ධර්මයයි. ඒක මේ හිත ඇති හිත නැති කුසල් අකුසල් හැම දෙයක පොදු වචනයක්. ඒ කියන්නේ හැම දෙයක්ම තියෙන ස්වභාවික ලක්ෂණයක්. පඨවී ධාතු කියන කොටසේ තියෙන තද්ද ලක්ෂණ. ඒක දරාගෙන ඉන්න නිසා ඒක පඨවී ධාතුව රූප ධර්මයක්. ඔය වාගේ රූප ධර්ම, නාම ධර්ම, චෛතසික ධර්ම, විඤ්ඤාණ චේම සිත් චිත්ත ධර්ම, නිර්වාණ ධර්ම ඔක්කොම එක එක ලක්ෂණ දරනවා. එනිසා ඒවට කියනවා ස්වභාව දක්ෂ ලක්ෂණයේ දරණ බැවින් ධර්මයේ ධර්මයේ කියලා. මෙතෙන්දී මේ ධර්මයේ කියන්නේ ඊට වඩා ගැඹුරු තේරුමක්. ඒකට කියනවා අත්තානං ධාරෙන්තං චතුසු අපායේසු වත්ථ දුක්ඛේ ච පතමානේ අපතමානී කତ୍වා ධාරේති තී ධම්මෝ. අන්නේක මේ ධර්ම දේශනා දෙයට සාධාරණ විවරණයක් වචනයක්. එතන කියන්නේ අත්තානං ධාරෙන්තං මේ ධර්මයේ යම් කෙනෙක් දරාගෙන ඉන්නවා නම් ඒ දරාගන්නේ තැනැත්තා චතුසු අපායේසු සතර අපායන්හි වත්ථ දුක්ඛේච සංසාර දුක්ඛේහි පතමානේ වැටෙන්ට යන්න වුන් අපතමානේ කତ୍වා ධාරේති නොතෙන්නෝන් කොට ආරක්ෂා කරගන්නවා දරාගන්නවා. මෙන්න මේ තේරුමින් ධර්මයේ කියන්නේ මොනවද? කුසාසෙත් කුසල ධර්මයන්ට නමක්. යම් කෙසේ යහපත් දෙයකින් කුසල් සිත් පහළ වෙනවා නම් ඒ කුසල ධර්මයේ පහළ වූ චිත්ත සංකාණයේ ඇති ආත්ම භාවයේ සතර ආපාට වැටෙන්න දෙන්නේ නැහැ. එවැගේම සංසාර වර්ත දුක්ඛයට වැටෙන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව ආරක්ෂා කරගනු ලැබෙනවා. අන්න ඒක නිසා ඒකට කියනවා ධර්මයේ ධර්මයේ කියලා. දැන් මෙතෙන්දී මේ සම්බදානං ධම්මදානං ජිනාති කියේ මේ අර්ථයටයි. එතන ධර්ම දේශනා කිරීම, ධාම් පොත්පත් ලියවීම, ධර්ම ධාම් පොත්පත් මුද්‍රණය කරවා බෙදා දීම, මුද්‍රණය කළ ධාම් පොත්පත් පරිත්‍යාග කිරීම මේ සියල්ලම ධර්ම දාන සංඛ්‍යාවට වැටෙනවා. තවත් ඒකේ තේරුම් රාශියක් තියෙනවා මේ ධර්ම දානයේ සම්බන්ධව බුද්ධ වචනේ. එතකොට දැන් මේදී මේ ධර්මයේ ධර්මී කියන මේ උත්තරීතර වචනය නියම විදිහට සැබෑ ධර්මයේ දේශනා කරන ලබන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඊට පෙර නොයෙක් නොයෙක් ශාස්ත්‍රවර ලෝ පහළ වුණා. ඒ ඇත්තන්ගේ ධර්මයේ අපිරිසුදු ධර්මයක් හැටියට සහම්පති බ්‍රහ්මරාජයා භාගතුන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේ චින්තිතු. ඒ කියන්නේ පූර්ණ කාශ්‍යප මක්කලි ගෝසාලාදී ශාස්ත්‍රවර හිටියානේ. ඒ අත්ංගනේ කියනවා පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතු. කෙලෙසයිත පුජ්‍යලයන් විසින් සිතා ගන්නා ලද අපිරිසුදු ධර්මයක් ලෝ පවතුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කියා හිටියේ භාග්‍යතුන් වහන්සේ හරියට විශාල ගල් පර්වතයකට නැංගා වගේ ප්‍රාසාද මස්තකේර නැංගා වගේ ධර්මයේ මුදුනටපත් වුණා. ඒ නිසා මුදුනටපත් වී හාත්පස දකින්නක් මින් ලෝ තත්ත්වේ සරුවාකාරයෙන් සරුවක්යන් වහන්සේ දකිනවා. ඒ දැකීම නිසා සරුවක්යන් වහන්සේගේ දේශනය නිර්මලයි විසුවිසුද්ධයි. එනිසා ලොවට අනුකම්පාවෙන් මේ ධර්මයේ දේශනා කරන සේකවා කියලා ආරාධනා කළා. ඒ සරුවක්යන් වහන්සේ විසින් ධම්සක් පෑතුන් සූත්‍රයේ දේශන වෙලාවේදී ලෝක ධාතු දස දහසක් එක පැහැර කම්පාව වීමක් නිසාද. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පසුව නැවත නිර්මල වූ ධර්මයේ පහළ වුණේ එදා බැවින් ඊට ප්‍රසාදය පළ කිරීම පිණිස සාදුකාර දෙන්නාක් මෙන් දස දහසක් ලෝක ධාතු එක පැහැර කම්පා වුණා. ප්‍රාතිහාර්ය සිද්ධ වුණා.
එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ සාරුවක් යන වාසයේ මේ ධර්මයේ ලෝට දේශනා කළා. ඒ දේශනා අනුසාරින් පිරු කුසල ධර්ම පාරමී ධර්ම ඇති සූවිසයන්කෙය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. ඒ සාරුවක්යන් වහන්සේ දේශූ ධර්මයේ සුවිසුද්ධ බැවින් අදිෂ්ඨාන කළා. අවුරුදු 5000ක් තිස්සේ සාස්ත්‍රූවරයෙක් වාගේ ලොවට අනුශාසනා කරමින් පවතිවා කියන මේ අදිෂ්ඨානය කරලා ඉපිරිනවම් පෑවේ. ඒ ධර්මයේ තමයි අදාළ ප්‍රතිමේ තියෙන්නේ සජීවීව. සාරුවක්යන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා, වේලාම සූත්‍රාන්ත දේශනාවෙත් ඒක සඳහන් වෙනවා, දක්ෂිණ විභංග සූත්‍රාන්ත දේශනාවෙත් සඳහන් වෙනවා. ලෝකයේ ආමිෂ දාන ක්‍රම ගොඩක් තියෙනවා. සූත්‍රාන්තර ක්‍රමේ ආමිෂ දාන 10ක් තියෙනවා. අන්නං පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සෙය්‍යා වසත පදීපෙයන් දාන වස්තු ඉමේ දස කියලා ආමිෂ දාන වස්තු 10ක් තියෙනවා. අන්නං කියන්නේ ආහාර දාන, පානං කියන්නේ පාන වර්ග දාන, එවැගේම වත්තං කියන්නේ වස්ත්‍ර කීවර පරිස්කාරාදී දන් දීම, එවැගේම යානං කියන්නේ යාන වාහන සහ මේ පාවහන් පරිත්‍යාග කිරීම, ගමන් පාසු පූජා කිරීම. මාලාගන්ධ විලේපනං කිව්වේ මල්ගම් සුවඳ මල් සුවඳ විලවුන් මේ වාදී අවශ්‍යයට පරිත්‍යාග කිරීම. එවැගේම සෙය්‍යාවසක පදීපෙයං ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ආවාස කුටි සෙනසුන් මේවා පරිත්‍යාග කිරීම. එවැගේම පදීපෙයං කිව්වේ ප්‍රදීප ආලෝකයේ සඳහා පහන් උපකරණ පූජා කිරීම. අද කාලේ ඇතිද මේ විදුලි බුළු විදුලි රැහන් ආදියත් අයිති වෙනවා. එවැගේම පහන් තෙල් පහන් වැටි පහන් තත්ති ආදී සියල්ලත් ඒවට අයිති වෙනවා. තවත් තවත් පහන් ක්‍රම තියෙනවා නම් ආලෝකයේ සඳහා ඒ සියල්ලම ප්‍රදීපය හැටියට හඳුන්වනවා. මේ දස දාන වස්තුවේ සූත්‍රාන්ත ක්‍රමයේ දීපේදී බොහෝ දිනා විසින් කරන ලබන පරිත්‍යාග විනය පිටකයේ ඇරෙර තියෙනවා දාන වස්තු හතරක්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. මේවා භික්ෂූන් වහන්සේලාට විශේෂයි. ඒ ඇරේ ගෘහස්ථයන්ටත් ගිහි අයටත් මේවා තමයි අවශ්‍ය වෙන්නේ. චීවර කියන්නේ ඇඳුමක්. පිණ්ඩපාත කියන්නේ ආහාර පාන. එවාගෙම සේනාසන කියන්නේ නිවහන. හඳ ඇතිල කොට මෙත් ආදී සියල්ලත් අයිති. එවාගෙම ගිලානප්‍රත්‍ය කියන්නේ තින් බෙහෙත් වර්ග. වතුරත් ඒකටම අයිති. ඒ ඔක්කොම ගිහි පැවිදි හැම මිනිසෙකුටම අවශ්‍ය ජීවිත පරිස්කාර හතර. ඒක විනී පිටකයේ දේශනා කළ දාන වස්තු හතර. අභිධර්ම පිටකයේ තියෙනවා දාන වස්තු ක්‍රම හයක්. වර්ණ දානේ, ශබ්ද දානේ, ගන්ධ දානේ, රස දානේ, ස්පර්ශ දානේ, ධර්ම දානේ කිය. වර්ණ දානේ කියන්නේ පරිත්‍යාග කරනදී වර්ණය අරමුණු කරන දන් දෙනවා. මල් පූජාව, ආලෝක පූජාව, කොඩි පූජාව, චීවරාදී ඒ වර්ණ්‍ය අරමුණු කොටගෙන පූජා කිරීම, ආහාර පානවල වනත් වර්ණේ ප්‍රසන්න බවට පත් කරලා පූජා කිරීම වර්ණ්‍ය අරමුණු කළ දෙනවා නම් ඒක වර්ණ දානයි. ගන්ධ දානයි කියන්නේ සුවඳ වර්ග දන් දීම. ජාද කාලයේ සුවඳ කෝරු, සාම්බ්‍රාණි, එවාගෙම සුවඳ මල්, එවාගෙම හැම දෙයකම සුවඳ අරමුණු කරගෙන දන් දෙනවා. එවාගෙම ඊළඟට ශබ්ද දානයි කියලා හඳුන්වන්නේ සාදුකාර දීම, මෙහෙරියන්ින් ගාථා සජ්ජායනා කිරීම, මෙහෙරියන්ින් ධර්ම දේශනා කිරීම, ධර්ම දේශකයන් වහන්සේලාට කටහඬ වැඩෙන ඖෂධ වර්ග පරිත්‍යාග කිරීම, එවාගෙම ධර්මද මේ ශබ්ද දානයේ සඳහා ඔය අද කාලයේ ඇටේට ගාන්ඨාර, එවාගෙම සීනු මේවා පරිත්‍යාග කිරීම. දැන් ඉස්සර කාලයේ ඇටේට මේ ලී දන් මේ දැව වලින් හදන ගෙඩි වර්ග පූජා කිරීම ඔක්කොම ශබ්ද දානයට අයිති වෙනවා. එවගේම රස දානයේ හැටියට ප්‍රණීත ආහාර පාන, සප්ති නවනීත, තේල මදු පානිත ආදී සියල්ලම අයිති වෙනවා. එවගේම ස්පර්ශ දානයේ හැටියට මේ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට සීතලට පෙරවන පොරෝණ, එවගේම චීර වස්ත්‍ර පරිස්කාර මේ සියල්ලම අයිති වෙනවා. කායට පහසු ඇති ස්පර්ශ ලැබෙන බැවි. එවගේම ධර්ම දානයේ කෙනේ කොටස් තුනට බෙදෙනවා. ඕජ දාන, පාන දාන, ජීවිත දාන කියලා. ඕජ දාන කියන්නේ ශරීරයට බොහෝම ඕජා සම්ප්‍රන්න ආහාර පාන දන් දීම. ඒවා තමයි මුලිනුත් කියවනේ ගිතෙල්, මීපැණි, උක්කාකුරු, තලතෙල්, වැඬරු මේ වගේ දේවල්. ඒවා ඕජ දාන. පාන දාන කියන්නේ නෂ්ඨ පාන ගිලන් පසද ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.
අම්බපාන ජම්බපාන මදුපාන මුද්දිකපාන ආදි වශයෙන් අෂ්ඨපාන වර්ගයක් තියෙනවා ඊට අනුලෝම පළතුරු විස වර්ගයක් අයිති ඊළඟට ජීවිත දාන කියන එක මෙතන හඳුන්වනවා ක්‍රම කීපයකට ඒ කියන්නේ රෝගීන්ට ඖෂධ වර්ග පූජා කිරීම රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සලස්සලා දීම එවැනි වෛද්‍ය වෘත්තිය හදාරලා වෙදකම් කිරීම භික්ෂුන් වහන්සේලාට ඒකායත නැති වුණත් ගෘහස්ත්‍යන්දය පුළුවනේ එවාගෙම තවත් පස්පව කරන කෙනෙකු එයින් වළක්වා ගැනීම ඒ පස්පව කළා ඔහු අපාගාමී වෙනවා ජීවිතය ආශය කෙටි වෙනවා එනිසා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගන්න සසරින් ආරක්ෂා වෙන්නත් ඔහු පොඳුර පන්සිල් රැකෙන්නෙක් බවට පත් කරනවා එවාගෙම නොමඟ යන්නන් සුමඟට හරවනවා අධර්මිෂ්ඨයන් ධර්මිෂ්ඨ කරනවා සද්ධාව නැත්තොන් සද්ධාවන්ත කරනවා සීලයක් නැත්තොන් සිසිල්වත් කරනවා බෞද්ධෘත නොවුවාය බෞද්ධෘත කරනවා ත්‍යාගයක් නැති අය ත්‍යාගවන්ත කරනවා භාවනා නොවැඩන අය භාවනා ඥාන ඇත්තන් බවට පත් කරනවා අසමගි වූවන් සමගි කරනවා ප්‍රමාද වූවන් අප්‍රමාද කරනවා ඔය විදිහට රෝගාතුරයන් නිරෝගී කරනවා මේ ඔක්කොම අයිති වෙනවා ඒ ජීවිත දාන කියන ධර්ම දාණයට ඒකම දහම් පොත්පත් ලියවෙනවා දහම් පොත්පත් මුද්‍රණය කරවෙනවා දහම් පොත්පත් ලියවීම සඳහා ලිපි ද්‍රව්‍ය සම්පාදනය කරන ඉස්සර කාලේ හැටියට පුස්කොළ පොත් හදනවා පන්හිද පූජා කරනවා තවත් ඊට අවශ්‍ය දේවල් පූජා කරනවා ඒ ඔක්කොම අයිති වෙනවා දැන් කාලේ පන්හිද පුස්කොළ පොත් ලිවීම සුලභ නැතත් අද කාලේ තියෙන තාක්ෂණය අඳුව කරන ඒ ධර්මීය ලියා තැබීමට ධර්මයේ තැන්පත් කිරීමට අවශ්‍ය දේවල් අල්මාරි පූජා කරනවා පොත් බන්ධවන මේ සියල්ලම අයිති වෙනවා ධර්ම දාණයට ඒ වගේම දහම්පද දේශනා කිරීම එතන හඳුන්වනවා මේ මහා පොළොව තලයේ සමතලා කරනවා සමතලා කළ ආසනින් ආසන අසුන් පනවා බුදුපසේ බුදු මහා රහතුන් වහන්සේලා පේලි පේලි වඩා හිඳුනවා කෙසේල් ගොබ වාගේ බොහෝම සිනිඳු මුරුදු කටේසලු පටපෙලි දිවසලු වැනි දෙයින් කරන ලද තුන්සිවුරු අට පෙරකර මහමෙරෙවසට පූජා කරනවා ඒ වගේම සාලි මාංශෝදන සහිත ප්‍රණීත හැල්හාලේ දානය භෝජන දානය පූජා කරනවා එවාගේම අරගදියට විහාර අඩ්ඩයෝග හම්ය ගුහා ආදි වශයෙන් තියෙන සෙනසුන් විහාරස්ථාන සහ මංචපීත බිසි බිම්බෝහනාදීමේ සේනාසන භාණ්ඩ පූජා කරනවා එවාගේම සප්පි නවනේත තේල මදු පානිතාදීමේ භේසජ්ජ වර්ග පූජා කරනවා මේවා ප්‍රමාණාතික්‍රාන්ත පූජා කරන මහා පොළොව තලයේ පිරින්ද ඒ සීල පූජාවන්ට වඩා අනිච්චාවත සංඛාරා ආදී වැනි ගාථාවකින් හරි ධම්පදය දේශනා කිරීම ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ වගේම අද ලෝකේ දකින්න තියෙන ආචාර්ය විහාරස්ථාන ඒ කාලේ ඇටිද 84 දහසක් වෙහෙර විහාර. වේලවනාරාම, ජේතවනාරාම, පූර්වාරාමේ ලංකාවේ තිබුණු මහා විහාරය ලෝවා මහා ප්‍රාසාදේ දැනට පවත්නා සුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේ ආදී ස්තූප ධ්‍යානස්ථාන ගොඩනංවනවා. ඒ සියලුම පූජාවන්ට වඩා සතරපද ගාථාවෙන් කරන ධර්මදේශනයේ මහත්ඵලයි මහත් ආනිසංසයි කියා දේශනා කොට වදාළා. හේතුව ඒ දේශනාව අහලා තමයි ඒ විදිහේ මහා පින්කම් කරගන්න සමර්ථ වෙන්නේ. අනාථ පින්නිගේ සිටුවරයා 54 කෝටියක් ධනෙ වැයකොට ඒසා විශාල විහාර පූජාවක් කළේ බණපදයක් අහලා. එවාගේම ධර්මාශෝක රජුගේ 84 දහසක් වෙහෙර විහාර කෙරෙහි 96 කෝටියක් ධනෙ වැයකොට මහා පින්කම් කෙරෙහි දරු දෙන්නත් බුදු සසුනේ පූජා කළේ තුන්වෙනි සංඝානාවේ දායකත්වයේ දරුවේ වෙනි කිසිවක් නෙමේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් බණපදයක් අහලා මේ අනුව සලක බැලීමේදී ධර්ම දේශනයේ ධර්ම පරිත්‍යාගයේ සීලම පින්කම් අතුරෙන් අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා ඊළඟට අපි සලකා ගන්නට දැන් අපි මේ දාන වස්තු පරිත්‍යාග කරන ආහාර පාන ද්‍රව්‍ය එවාගෙම සංඝයාට උපභෝග පරිභෝග වන ශ්‍රමණ පරිස්කාර වර්ග මේ සියල්ලම අපි ධර්ම දාන බාට හරවා ගන්නවා කොහොමද මේ දාන වස්තු සියල්ල අපි දැමින් සෙමින් උපයා සපයා ගත්තා මේ අපේ දාන වස්තු සියල්ලේ මේ සිල් ගුණ බණ භාවනා පිළිවෙත් පුරන සිල්ලුතුන් වහන්සේලාට දිව්‍ය ඖෂධයක් අමා ඖෂුවක්
බඹවසුවක් වෙන් වී නොඇසලාට නිරෝගී භාවය ලැබේවා ආයු වර්ණ සැප බල ඥාන වැඩේවා සීල සමාධි ප්‍රඥාවෙන් දියුණුවට පත් වේවා ධර්මඥානෙන් භාවනාඥානෙන් දියුණුවට පත් වේවා එවාගේම ත්‍රිපිටක ධාරී වෙත්වා ධ්‍යාන අභිඥාලාභී වෙත්වා මාර්ගඵලාභී වෙත්වා මේ අපේ දාන වස්තු උන්වහන්සේලාට අමාමහ නිවන් සුව පිණසම වේවා කියලා මෛත්‍රී කරනවා එතකොට මේ දානේ ධර්ම දානයක් වෙනවා. තවන්දරට මේක ධර්ම දානයක් කරගන්නවා. ඒ කියන්නේ මේ දාන වස්තු කියලා කියන්නේ නොයෙක් නම් වලින් කියනවා. මේ නොයෙක් නම් වලින් කියන්නේ මේ දාන වස්තුන්ගේ තියෙන්නේ රූප ධර්ම සම්භාරයක් පමණයි මොනවාද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, වර්ණ රූපයේ, ගන්ධ රූපයේ, රස රූපයේ, ඕජා රූපයේ කියන මෙන්න මේ රූප අටක් තමයි මේ නොයෙක් නම් වලින් එක එක වස්තු බාට පත් කරලා තියෙන්නේ මේ සුද්ධාස්තක රූප සමූහය ශනයක් ශනයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි පවක්නා බැවින් අනිත්‍යයි මේවා ශනයක් ශනයක් පාසා සිඳමින් බිඳමින් පෙළි පෙළි පවක්නා බැවින් දුක්ඛයි මේවා කිසි කෙනෙකුගේ කැමැත්ත අනුව නොපවක්නා බැවින් නිත්‍යසාර සුභසාර සුඛසාර ආත්මසාර නොමෙති බැවින් අනාත්මයි මේ සියල්ලම පිළිකුල් වන බැවින් අසුභයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු මේ සංස්කාර ධර්ම දුක්ඛාරී සත්‍යයයි මේ දුක ඇති කරන තෘෂ්ණාව සමුදයාරී සත්‍යයයි මේ දෙක නැති සාන්ත නිවන නිරෝධාරී සත්‍යයයි නිවන අවබෝධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාරී සත්‍යයයි මගේ මේ දානමය කුසලයේ මගේ මේ සීලමය කුසලයේ මගේ මේ භාවනා මනසකාර කුසලයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කොට වදාළ මේ චතුරාර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සුව පිණිස වේවා කියන මේ ප්‍රාර්ථනා කරගෙන කොට මේක ධර්ම දානයක් වෙනවා ඒසා පියාමිස වස්තු ධර්ම දාන බාට පමුණවා ගන්න පුළුවන් නිවන් සුව ආරමුණු කරගෙන මේ විදිහේ භාවනා මානසිකාර හේතේ පරිපූර්ණ කරගෙන ධම්කින් කම් කිරීමින් ඒ අනුව සලකා ගැනීමේදී අද මේ මොහොතේ දීතා විශාල පින්කම් පෙළියක් මේ සිද්ධ වුණේ වර්ෂයක් පාසා කරන මහා පින්කම් අතරතේ උදේ දාන, දවල් දාන, සන්ධ්‍යා විගිලන් ප්‍රස දාන, දැන් මේ ත්‍රිපිටක ධර්ම දාන ආදී වශයෙන් බොහෝ පින්කම් කෙරුණා. අපේ සාරුවක්ඥන් වහන්සේද බෝධි සම්භාර පුරණ කාලයේ මේ විදිහට තමයි දම් පින්කම් කරගෙන ඇවිල්ලා ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. තමන් වහන්සේ බුදුබාට පත්තේ ප්‍රාර්ථනා පරිද්දෙන්ම සූවිශ්‍යාසංඛ්‍යය නවකෝටි හට ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් ආબોධ කරවා වදාලා. තමන් වහන්සේ වුණත් සංස්කාර ධර්ම පුඤ්ජයක් බැවින් ජීවිත අවසානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පොර වැඩියා. රහතන් වහන්සේලා තෙසේ පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව සුවකයේ කර්මාරූපව මිය පරලොව ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පුකුණු මාලිගා සියල්ල කාලයා ගැමෑමෙන් නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ රහඳ තාරකා මහා පෘථුවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දෙවල් දරවල් ඉඩකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් බෙහෙතෙන් හැතෙන් පරිහරණය කරන ආස්වභාව සියල්ලත් සිත ඇති හිත ඇති සිත නැති සෑම සංස්කාර ධර්ම ශනියක් ශනියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙමි නැතිවෙමි යන බැවින් අනිත්‍යයි ඇතිවෙමින් නැතිවෙමින් සිඳෙමින් බිඳෙමින් නිරතුරු පෙළි පෙළි පවට්නා බැවින් දුක්ඛයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් නිත්‍යසාර සුඛසාර සුභසාර ආත්මසාර සාර ගුණයන්ගෙන් තොර බැවින් අනාත්මයි එවාගේ පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි ඒ දුක නැවත 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 උපදවා දෙන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි එය දෙකම නැති අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි එය නිවන අවබෝධ කරගන්නා වූ සම්මාදිට්ඨිය ආදී අංග අටකින් සමන්විත ආර්ය අෂ්ටායක මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදුවරු පසේ බුදුරු මහ රහතුන් වහන්සේලා ආර්යයන් වහන්සේලා මේ උදාර ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසීමට පත් වුණා
සසර දුක් තරණය කොට කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර නමස්කාරය වේවා. අපටත් මේ ජීවිතේ පුරා රැස් කරන්නා වූද පෙර ජාති ජාතීන්ගේදී රැස් කරගෙන ආවා වූද මතුමත්ෙහි උපදවා ගන්නා වූද සෑම කුසලයක් බෝධිපාක්ෂික ධර්ම බවට පාරමී ධර්ම බවට පත් වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ එකම ආසනයේදී සුවසේ ආબોධ වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.